තෙල් ටික මුහුදේ තියාගෙන බා ගන්න සල්ලි නැතුව දවස් ගණන් ප්‍රමාද ගාස්තු කරනවා අපේ රටේ. ගෑස් වල තත්ත්වෙත් ඒකමයි. මුහුද ගාවට එනවා ගොඩ බා ගන්න සල්ලි නැතුව දවස් ගණන් ප්‍රමාද ගාස්තු කරනවා මිනිස්සු පැය ගණන් දවස් ගණන් දෙස්තිදි පෝලිං වල ඉන්නවා දවසට පැය ගණන් කළුවරේ ඉන්නවා මිනිස්සු දුක් විඳගෙන. රෝහල් වල බෙහෙත් ටිකේ නිසා ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා. පාසල් දරුවාගේ වාර විභාගේ තියන්න කඩදාසිය ගෙන්න ගන්න බැරි තත්ත්වෙට රටපත් වෙලා තිබෙනවා. ඒ ඇස්සේ ලෝකේ වටේ ගිහිල්ලා කන්න සල්ලි ටික ඉල්ල ඉල්ල ණය ඉල්ලනවා. ඉතින් මෙච්චර සල්ලි නැතුව ණය ගවා ගන්න විදියක් නැතුව ඉඳෙද්දි මෙච්චර අර්බුදයක් තියෙද්දි මේකට ප්‍රශ්නයක් නැතුව මුදල් ටික ලැබෙනවාද? තෙල් ප්‍රශ්නයක් තියෙනවා. ගෑස් ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒ හැම දෙයකටම අපිට ඩොලර් අර්බුදයකට අපිට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ ගිනි පොලියට අමුණාස බොන්ඩ් ගිහිල්ලා ගත්තේ ඉඳලා තමයි අද සවරින් බොන්ඩ් ගත්තේ ඉඳලා තමයි අද මේ අර්බුදයට අපිට මුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඔබතුමාලා තමයි මේ විනාශයට වග කියන්නේ. මේකේ පැනල යන්න බෑ. මොකද්ද? අපි කරනවා. ඕගොල්ලෝ කාපු එක අපි හදාගෙන යන්නේ. කොවිඩ් අර්බුදයක් තියෙද්දි. කොවිඩ් අර්බුදය අමුණාසයක කාලේ තිබ්බනම් මේ රට විනාශයි. මේ රට එහෙනම් මුළු මහ කනත්තක් වෙලා. කොටාවේ රාජපක්ෂ ජනාධිපතිතුමා මුළු සමස්ත රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂක කරගත්ත නායකයෙක් ඉතිහාසගත වෙනවා. එතුමා එක ඇත්ත කතාවක් කිව්වා. කොටාවේ රාජපක්ෂ මහත්තයා ඉතිහාසගත වෙනවා කියලා. ඒකට මම අත් දෙකම උස්සලා ආචාර කරනවා ඔබතුමාට. ඒක නම් අනිවාර්යයි. ඓතිහාසික නායකයෙක් බවට පත් වෙනවා. 2021 රුපියල් බිලියන 17ක් තාර ආනයනය කරන්න වියදම් කරලා තියෙනවා. ඒ කියන්නේ ඩොලර් වියදම් කරලා තියෙනවා. මේ අත්‍යවශ්‍ය ප්‍රමුඛතාවයේ තාර තියෙන්නේ උඩින්මද? එහෙම නැත්නම් මේ අමාත්‍යාංශ ඇමතිවරයා විදියට ඔබතුමා ඉන්නේ උඩින්ද? එතීම අත් දෙකම උස්සලා වැඳලා කියනවා කිව්වා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතිහාසගත වෙයි කියලා. ඔව්. ඔබතුමා අත් දෙකම උස්සලා වඳින එක හොඳයි. ඔබතුමාගේ ජීවිතේ බේරලා තියෙන්නේ එතුමා ගත්ත ක්‍රියාමාර්ග නිසා කියන එක ඊටාත්ම ගෞරවයෙන් අපි මතක් කරා. ආණ්ඩුව ගේන්නේ නැහැ තාර. තාර ගේන්නේ පුද්ගලික අංශයෙන්. ඒතර තාර ඇවිල්ලා ගිලින්නේ නැහැනේ. ඒත ඔබතුමා කියපු ගණන් හිලව් වලින්ම ඔප්පු වෙනවා. මේ රටේ මේ කොවිඩ් වසංගතය තියෙද්දි දැවැන්ත සංවර්ධනයක් සිද්ධ වෙලා තියෙනවා කියන එක. ඔබතුමා ඇහුවා මම උඩින් ඉන්නවද තාර උඩින් ඉන්නවද? එහෙම ඇහුවේ. ඔබතුමාලා මට තේරුම් කරලා දෙන්නකෝ කොවිඩ් නැතුව ඔබතුමාලා පෝලිං ගැස්සුවේ කොහොමද කියලා ඒ කාලේ. කොවිඩ් නැතුව ඒ රටේ ජනතාව පෝලිං ගැස්සපු දක්ෂ මහන්දිනේ ලබුණාස ගාණ්ඩුව. නැවෙනකම් බලහන් ඉන්නවනේ ගෝල් ෆේස් එක කියලා මිනිස්සුන්ට. ජනතාව දන්න නිසා තමයි තමුන්නාසලව 115කින් පැරද්දුවේ. දැන් තමුන්නාසලා ලොකු සටනක් කරනවා. ජනාධිපති අපේක්ෂකව පිරීලා. අපි පැහැදිලිව කියනවා මේක తాවකාලික ප්‍රශ්නයක්. මේකට අපි මුහුණ දෙනවා. අසූසි නැවකට ගෙවලා දැන් මාස 3-4ක් වෙනවා. ඒ සල්ලි ඩොලර් වලින් ගෙව්වේ. දැන් මේ පොහොර නැවට සල්ලි ගෙවලා ඒක පොහොර එන්න ඕනි. අසූසි නැවක් අපි ගත්තේ නැහැ. හින්දා මට ඉදන් අදාළ නැහැ මේ ප්‍රශ්න. හොඳයි. ගත්තේ නැහැ ගෙව්වා. අනේකයි ප්‍රශ්නේ තියෙන්නේ. අසූසි නැවකට ගෙව්වා. ඒ අසූසි නැවට ගෙව්වෝ ඒවා ආයේ එනවාද පොහොර නැත්තම් වෙන මොන හරි දෙයක් කරනවාද කියලා රටට කියන්න කරුවා මතු. අපි අසූසි නැවක් ගත්තෙත් නැහැ ගෙව්වෙත් නැහැ. ඒකට අවශ්‍ය නම කියන්නේ කියන්නේ ඒකට උත්තර දෙන්න. හරි බොහොම ස්තුතියි. මේ වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයේ අපරාධන කර්මාන්තයක් හැටියට ඩොලර් මිලියන 600ක් සමස්ත එන්නත් කරන වැඩසටහනට 2020 දිගේ ගාණ තමයි ඩොලර් මිලියන 600ම දුන්නේ පොල් කර්මාන්තෙන්. පසුගිය අවුරුද්දේදී ඩොලර් මිලියන 900ක් පොල් සම්බන්ධ මණ්ඩලයේ ඩොලර් මිලියන 600ක් දුන්න කුවා එන්නත් වලට. ඒතර මේ අනිත් ඇමතුරු එහෙනම් කයි එක ගැහුවට වැඩක් නැහැ. මේ රටේ එන්නත් වලට මේ සල්ලි ගෙනාවා කියලා ඉවර වෙලා අපි තමයි කරේ කියලා ගැහුවට වැඩක් නැහැ. පොල් කර්මාන්ත රාජ ඇමතුමාගේ මිලියන 600ෙන් තමයි මේ රටේ එන්නත් ගෙනහලා තියෙන්නේ. රුපියල් 60 දෙපිච්ච පොල් ගෙඩිය අද 120 දොර පොල් ගෙඩියක් රුපියල් 120 118ට වැඩි වෙලා තියෙනවා. ඔබතුමා ඇමතිවරයා විදියට මේක අපනයනය කරන්න අවශ්‍ය හයිය හැදුවා අපනයන ආදායම ගණනට වඩා නැහැ. අද පොල් ගෙඩියක් ඔබතුමාගේ කාලේ අවුරුදු දෙකක් යනකොට දෙගුණයකින් වැඩි වෙලා. අපිට විදේශ විනිමය වුමනා වෙලා තියෙනවා. එතකොට පොල් කර්මාන්තය හරහා ඩොලර් මිලියන 900ක් ගෙනාවා කියන්නේ ඉන්නත් කරන වැඩසටහනට ගිය ගාණ තමයි ඩොලර් මිලියන 600 2020. කෙටි කාලීනව ජනතාවට යම්කිසි අමාරු තත්ත්වයක් තියෙන එක අපි පිළිගන්නවා. අපි බලාපොරොත්තු වෙනවා සිංහල අවුරුද්දට කොහොමාරි මේ පොල් තෙල් වල මිල අඩු කරගන්න පොල් වල මිල අඩු කරගෙන ජනතාවට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. සාමාන්‍ය පොල් තෙල් බෝතලයක මිල ගිහිල්ලා තියෙනවා අර සුදු පොල් තෙල් බෝතලයකට වඩා. මේ නිසා හැම කෙනෙක්ම කොප්පරා වලින් පොල් තෙල් නිපදවීම තමයි කරන්නේ. ඒ නිසා කර්මාන්ත ශාලා වලට අවශ්‍ය කරන පොල් ප්‍රමාණය ලැබෙන්නේ නැහැ අපනයන කරන නිෂ්පාදන වලට. දැන් අපි සමහරක් වෙලාවට අපි කනගාටු වෙනවා සමහරක් මේ මුදල් අමාත්‍යාංශයේ ඉන්න සමහරක් නිලධාරීන්. දැන් අපි කිව්වා ආනයනික ආනයනය කරන පොල් තෙල් වල සමහරක් වෙලාවට මේ බදු අඩු කරලා දෙන්න ඕන. ඒ බදු අඩු කරලා දීම තුල පොල් තෙල් ගේන එක ආරක්ෂා කිරීම නෙමෙයි අපේ බලාපොරොත්තුව. පොල් තෙල් වලට යන පොල් ටික ආරක්ෂා කරලා දෙන්න තමයි අපි මේ වැඩපිළිවෙල යෝජනා කරලා තියෙන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.